එස්සල් ක්‍රිකට් මැක්ස් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපේ වීඩියෝ බලන ඔයා තවමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරන්න. අෆ්ගනිස්තානයේ සමග පැවැත්වෙන 3 එක්දින තරඟයේ ක්‍රීඩා කරන්න අකිල දනංජයට ඒ වගේම දුනිත් වෙල්ලාලගේට අවස්ථාව ලැබෙනවා. ඒ වෙනුවෙන් වනිදු හසරංග සහ මහේස් තීක්ෂණව විවේක ගන්නවා තියෙනවා. අද තරඟයේ තනතිරුව පිතිකරුවන්ට යෝග්‍ය ලකුණු 320කට එහා යා හැකි හොඳ තනතිරුවක්. නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතාවය නිසා පැහැදිලිවම ලකුණු 300 ඉක්මවා යා හැකිව තිබූ අෆ්ගනිස්තාන ඉනිම ලකුණු 266කට සීමා වෙනවා. අවුරුදු දෙක හමාරකට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග යළි එක් වූ අකිල දනංජය තමන් යවන දෙවෙනි පන්දුවෙන්ම ගුර්බාස්ගේ කඩුල්ල දවා ගන්නවා. ඉන්පසු අෆ්ගනිස්තාන නායක හස්මතුල්ලා ශහීද්ගේ කඩුල්ල පිටින් ඉවත් කර දෙන්නේ අකිල දනංජය. ඔහු පන්දුවාර 10යි ලකුණු 54කට කඩුලු දෙකක් දවා ගන්නවා. දුනිත් වෙල්ලාලගේත් අද තරඟයේදී ලකුණු 38ක් පමණක් ලබා දී කඩුලු දෙකක් දවා ගන්න සමත් වෙනවා. ඔහු රහමත් ඡාගේ කඩුල්ල සහ වික්‍රම්ගේ කඩුල්ල පිටින් ඉවත් කර දෙනවා. අසිත ෆර්නෑන්ඩෝ ලකුණු 44කට කඩුලු දෙකක් දවා ගන්නවා. විශිෂ්ට පන්දු යෙවීමක නිරත වූ ප්‍රමෝත් මදුෂාන් පන්දු වාර 8යි පන්දු දෙකක් වෙනකොට ලකුණු 45ක් පමණක් ලබා දී කඩුලු තුනක් දවා ගන්නවා. ලකුණු 266ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකට අෆ්ගනිස්තාන පිතිකරුවන් දවා ගැනීමේ සම්පූර්ණ ගෞරවය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිමි විය යුතුයි. මේ වෙනකොට හසරම් ටිකක් කළු කරලා තියෙනවා. වර්ෂාවෙන් බාධාවක් උනේ නැත්නම් මෙම ඉලක්කය හඹා ගොස් ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් අපහසුයක් වන කරුණක් නොවනු ඇති. අපි බලමු කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 267ක ඉලක්කයක් හඹා යන්නේ කියලා. අපේ channel එක subscribe කරලා bell button එකත් ඔබලා තියාගන්න. මෙම තරඟයේ සියලුම විස්තර සහ අලුත්ම ක්‍රීඩා තොරතුරු ගොඩක් එක්ක ඉක්මනින්ම ඔයාව හමු වෙන්න එනවා. SL Cricket Max ඔයාට සුබ දවසක්.